And now, live at 6:50. ආයුබෝවන් රට මිලන අපේ ස්වර්ණ වාහිනිය ශ්‍රී ලාංකේය අභිමානී සමගින් අදත් සුපුරුදු වේලාවට ඔබව මුණ ගැසෙනවා ඉෂර ආයුබෝවන් ආයුබෝවන් චන්දර අදත් ගෙවුණු දවස උණුසුම් කළ පුවත් ගැන අටට කලින් කෙටියෙන් දකින්නටයි මේ සූදානම් 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වුණා ඔව් අද දිනේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භෙහිදීම පූජ්‍ය අතුල්ලේ රතන හිමියන් මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන්නා पसुगे महामतिवरनेंड अपे जनबलपक्ष विसिन हिमिकरगन्नालाद जातिक लैस्तु मंत्रीधुरे संधा पूज्य अतुरलिये रतन हिमियन्गे नम जातिक मतिवरन कोमिसम विसिन पसुगे दा गैसेट मगिन प्रकाशेट पत्कला जातिक हिलवरु में नियोजने करमें पलमुवरत दिदहस हतर वसरे पार्लमेंतुट तेरी पत्वु पूज्य अतुरलिये रतन हिमि मेवर पार्लमेंतु मंत्री वरेगुलेस दीरुं दुन्ने सिव्वन वरताई देरुं दीमी ननतुरुव पूज्य अतुरलिये रतन हिमियन विपक्षी असुन्गात्ता ලබන 23 වන දින සිට මෙරට ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. නියම ව්‍යාපෘති ඔස්සේ ලබාගත් අද්දගීම් හඳුනාගෙන සංචාරක කර්මාන්තය නගා සිටුවීමටද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 21 වෙනිදාට එහෙම නැත්නම් 21 වෙනිදා ඉඳන් කියලා අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ සංචාරකින් විවෘත කරන්න. ඒ විවෘත කරන්න අපිට හඳුනාගත්ත මූලික ගැටලු විසඳගෙන ඒ සඳහා අපි සම්පූර්ණම සූදානමක් තියනවා එක එක කණ්ඩායම් වලට වගකීම් පවරලා ඒක කරන්න. යම් යම් චෝදනා තියෙනවා ආයෝජක වෙනකොට ඒ අය ඉන්නේ ප්‍රයිවට් ජෙට් වල එනවා දවස් දෙක තුනකින් විලේකුල යන්නේගොල්ලන් නිරෝධානෙ වෙවි ඉන්නේ කැමති නැහැ. එතකොට ඒ අය බබල් එකේ කොහොමද ගෙනල්ලා ඒ අයගේ අවශ්‍යතාව ඉටු කරලා බබල් එකේ ආපහු ඒ රටවල් වලට යවන්නේ කොහොමද? ඒ වගේම සංචාරකයන්ට වෙනම නීති විදියක්. සංචාරකෝ ඇවිල්ලා අපි කියන කින ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. සංචාරකෝ ගෙනාම හිරකාරෝ වගේ තියාගෙන අපි කරන්න සූදානම් නැහැ. එතකොට අපිට බෑඩ් ඉමේජ් එක. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. හැබැයි අවම දින ගානට වඩා අඩුවෙන් ඉන්නවා නම් විශේෂ අනුමැතියක් අරගෙන ඒගොල්ලන්ට බබල් එකේම ඉඳලා බබල් එකේම ගුවන්තොටුපළට ගිහිල්ලා ආපහු යන්න පුළුවන්. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ අපේ සමාජයත් එක්ක මුව ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු නඩු පැවරීමට අමතරව අද සිට PCR පරීක්ෂණවලට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගැනුණා. එනුව පොලිසිය බහරිටගත් මුව ආවරණ නොපැළඳි දෙදෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අතරංගුට ගන්නා මුවාවරණ නොපලින් දෙන නිසා නිරෝධායන නීති කඩ කරන පුද්ගලින් අද සිට අනිවාර්යෙන් PCR පරීක්ෂණයකට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය තීරණය කළා. ඒ අනුව මුවාවරණ නිසි පරිදි පැළඳ නොසිටි සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලින් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මුවාවරණ නොපලින් දි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් සොයා කොළඹ කොටුව ප්‍රදේශයේ අද මිලිස පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එනෝ පොලිසිය බාහිරයටගත් පුද්ගලින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට රැගෙන ගියා. ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වැටලීම් වලදී මුවාවරණ නොපෙළඳි පුද්ගලින් 12 දෙනෙකු පමණ පොලිසිය බාහිරයට ගෙන්ව අතර ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරුණේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී. කඳාන පොලිසිය මගින්ද මුවාවරණ නොපෙළඳි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් 15 දෙනෙකු පොලිස් බාහිරයට ගෙන්වුණා. එලෙස පොලිස් බාහිරට ගෙනුනේ විලෙන්සල් සේවකයන් ත්‍රී රෝදරතරේ දුරන් සහ මගින් පිරිසක්. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවරගෙන ඇත්තේ. කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේද මුවාවරණ නොමැති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් පොලිස් බාහිරටගෙන PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා. කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 300ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වලින් පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. මේ අය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමටත් කටයුතු කරනු ලබනවා. इंदिया विदेश कटित अमात्य आचार्य एस जयशंकर महता देदिन निल संचारे दिवेन නවවසරේ මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේද ඉන්දියා විදේශ මාත්‍ය එස් ජයශංකර මහතායි
විදේශ සමිත අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා අද මෙරටට පැමිණියා. නව වසරේ මෙරටට පැමිණි ආචාර්ය එස් ජයශංකර් මහතා පසුගිය වසරේ දවසා කිහිපයකදී මෙරටට පැමිණ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කිහිපයකටම සහභාගී වී තිබුණා. ඉන්දියා විදේශ අමාත්‍යවරයා තම සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය දෙවනිදා රාත්‍රියේ පැහැරගත් බව කියන කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමියන්ගේ දේහය කොටදෙනියාව ප්‍රදේශයේ සුසාන භූමියක තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් සේපවසනේ එම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 4 දෙනෙක් මෙබන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය දෙවනිදා රාත්‍රී 10:30ට පමණ අවිස්සාවේල්ල කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේට වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් එම ආරණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය ඇල්පිටිය උඩුවිල ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබෙනවා. අනතුරු ඊයේ පසුරුවේ පොලිසා තිබූ එම හිමිනමගේ දේහය කොටදෙනියාව නාවාන සුසාන භූමියේ තිබී ඊයේ දවල් පොලිසිය සොයාගෙන තිබෙනවා. ස්වාමින්වහන්සේ පැහැර ගැනීම සම්බන්ධව පුද්ගලයන් 4 දෙනෙක් සමග වෑන් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පුද්ගලයන් 4 දෙනා අතර එකයි කාන්තාවක් සිටිනවා. විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ පැහැරගත් පුද්ගලයන් සහ මෙම ස්වාමින්වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිද්ධිය සිදු කළ බවට ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි කුඩා ස්වාමින්වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකකරුවන් අතර සිටිනවා. අදාළ සැකකරුවන් අද දින අවිස්සාවේල්ල අධිකරණයේ වෙත ඉදිරිපත් කර තවත් පැය 24 කාලයක් සඳහා රදවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ධම්මසිරි හිමියන් පැහැර ගැනීමට පැමිණි වෑන් රථය හා හිම විහාරස්ථානයේ සාමනීර හිමි නමකගේ පියා හොරණ කිරිගල ප්‍රදේශයේදී හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙලෙසින්. ඒ තමයි ගෙවුණු දවස උණුසුම් කලපුවත්. ඔව් මේ ගැන වැඩි විස්තර සමගින් අපි සුපුරුදු ලෙසින් රාත්‍රියටට ඔබ මුණගැසෙනවා. සුබ රාත්‍රිය.